ඒක අලි බොරුවන්නේ. බන්දුලක නාත්තන මීට වඩා හොඳට මේ සම්බන්ධයෙන් දැනගන්න එපා. මෙච්චර කාල දාලා තියෙන්නේ භාණ්ඩ අපනායනය. ඊට පස්සේ 2021 දාලා තියෙන්නේ භාණ්ඩ හා සේවා අපනායනය. හරි ජනතාවට ධනාත්මක මේ විස්තර කියන්න ඕනේ ඇත්ත. නමුත් ඒ කියන දේවල් සත්‍ය වෙන්නත් ඕනේ. උදාහරණයක් හැටියට 2017 අපනායන ආදායම, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා බිලියන 15.2යි. මේ පාර 15.1යි. හරි එතකොට එන 15.1ට වඩා කොහොමද 15.2 අඩු වෙන්නේ? ඉතින් මං හිතන්නේ ඒවා වාර්තා කරනකොට පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කවුරු හරි කියපු පළියටම මේක සත්‍යද නැද්ද කියලා. හරි අනිත් එක තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කය තමයි 2021ට EDB එකෙන්ම බිලියන 24 ගානක් මේ අවුරුද්දට. හැබැයි හම්බෙලා තියෙන්නේ 15යි. ලොකුවට අඬ බෙර ගහගෙන මේක මේ සමරනවා. ඇත්ත වශයෙන්ම 1995 වියට්නාමේ ලංකාවයි දෙගොල්ලොම භාණ්ඩ අපනයනය කර ඩොලර් බිලියන 3.5ක් විතර. හරි එතකොට දැන් බන්දුල ඇමතිවරයා කියන විදිහට භාණ්ඩ අපනයනය කරලා තියෙනවා ඩොලර් බිලියන 12.14. 15 කියන එක බොරු කතාවක්. ඒ සේවා එකතු කරාම. හැබැයි වියට්නාමේ අපනයනය කරලා තියෙනවා භාණ්ඩ ඩොලර් බිලියන 336ක්. හරිනේ 95 වියට්නාමේ ලංකාවේ ඩොලර් බිලියන 3.5යි. අද ලංකාව ඩොලර් බිලියන 12යි. වියට්නාමේ ඩොලර් බිලියන 336යි. සන්තෝෂ වෙන්න පුළුවන්ද අපිට? එතකොට මේ අර ලින්දේින ගෙම්බවාගේ ආනයන ආදේශන කර්මාන්තීකරණය කියලා යල් පැන ගිය ලෝකේ කවුරුත් පිළිගත්තේ නැති පැස්බරාවාගේ අර ඔළුව ගහගෙන ඉන්න වැල්ල ඇතුලේ ගහගෙන ලෝකෙට පේන්නේ නැහැ කියලා හිතේ තියාගෙන සමරනවා. මෙහෙම නෙමෙයි මේ රට හදන්නේ. කවදාකවත් මේ රට මේ ඩොලර් ණය කඳු වලින් මුදා ගන්න බෑ. මේ විදිහේ ඉන්වර්ඩ් ලුකින්, ඒ කියන්නේ අභ්‍යන්තරය ලෙස බලන, ආනයන ආදේශන කරන, බදුතාප්ප ගහන, ලෝකෙන් වෙන් වෙච්ච රටක ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරික කරන්න බෑ. කරන්න එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ රට ලෝකෙට එකතු කරන්න. මම හැමදාම කියන දෙයක් තමයි මේ රට වටේට බදුතාප්ප ගහන එක නෙමෙයි කරන්න ඕනේ. මේ රටේ ඉඳන් පාලම් බඳින්න ඕනේ කලාපයටයි ලෝකෙට. අද ලෝකේ භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ ගෝලීය නිෂ්පාදන ජාල කියන එක හරහා. හරි ඒ ජාලවලට එකතු වෙන්න නම් අපේ තියෙන මේ දැඩි ආර්ථික මේ බන්ධන ලිහිල් කරන්න ඕනේ. ඉතින් ඒවා කරන්නේ නැතුව මිනිස්සුන්ට බොරු කියලා සමහර මාධ්‍ය හරහා ඒව ප්‍රචාරය කරලා ගොඩ ගන්න නම් කිසිම හැකියාවක් නැහැ. Multilac, color the world Sri Lankan. The news reporter, Varanen Tora, Apakshapati, Vartakarana.